අණුවල හැඩ කියන වීඩියෝයේ පළවෙනි කොටසෙන් අපි උසස් පෙළ රසායන විද්‍යාවේදී අපිට හම්බෙන අණුවල හැඩ ගැන වඩාත් සරල ක්‍රමයකින් අවබෝධ කරගත්තා. ඔයාලට මතක ඇති. අණුවල හැඩ කියන මේ වීඩියෝවේ දෙවෙනි කොටස අපි පටන් ගන්න කලින් අපි ඉගෙනගත්තේ සරල ක්‍රමය ඉස්සලා මෙන්න මේ විදිහට සාරාංශගත කරගනිමු. අණුවල හැඩ තීරණය කරනකොට මූලික වශයෙන් අපිට වැදගත් වෙන්නේ අණුවල මධ්‍ය පරමාණුවේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන අණුවල තියෙන්නේ එකසර ඉලෙක්ට්‍රෝනුගල් සහ බන්ධන ඉලෙක්ට්‍රෝනුගල් විදිහටයි. අණුවල තියෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝනුගල් සහ එකසර ඉලෙක්ට්‍රෝනුගල් අපි පොදුවේ ඒකක කියලා හඳුන්වනවා. අණුවල මධ්‍ය පරමාණු වටේ තියෙන මේ ඒකක සංඛ්‍යාව මත පදනම් වෙලා අපි මේ අණු වර්ග කරගෙන ඒ වගේ හැඩ ගැන සාකච්ඡා කරනවා. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝවෙන් මධ්‍ය පරමාණු වටේ ඒකක දෙකක් තුනක් සහ හතරක් තියෙන අණුවල විවිධ හැඩ ගැන සාකච්ඡා කරා. එහෙනම් අපි දැන් මධ්‍ය පරමාණු වටේ ඒකක පහක් සහ ඒකක හයක් තියෙන අණුවල හැඩ ගැන සාකච්ඡා කරමු. මේකෙදි මුලින්ම අපි බලමු මධ්‍ය පරමාණු වටේ ඒකක පහක් තියෙන අණු ගැන. ඒකෙදි ඉස්සෙල්ලාම අපි බලමු මේ ඒකක පහම බන්ධන වෙන අණු ගැන. උදාහරණයක් විදිහට අපි PCl5 කියන අණුව ගත්තොත් එහෙම මේකේ ලුයිස් වීගේ මෙන්න මේ වගේ මේකෙදි ඔයාලට පේනවා මධ්‍ය පරමාණු වටේ තනි බන්ධන පහක් තියෙනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝනුගල් පහ විකර්ෂණ අම් වෙන විදිහට සකස් වුණාම PCl5ට ලැබෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේ හැඩයට අපි කියනවා ත්‍රියාණති ද්විපිරමිඩ හැඩය කියලා. මේ අණුවේදී ඔයාලට පේනවා තලයන් දෙකක පරමාණු සකස් වෙලා තියෙනවා කියලා. මේකෙදි තිරස්තලයේ පරමාණු තුනක් සහ සිරස්තලයේ පරමාණු දෙකක් පිහිටන විදිහට තමා මේ පරමාණු සකස් වෙන්නේ. මේ සිරස්තලයේ තියෙන පරමාණු දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල තමා පිහිටන්නේ. ඒ වගේම තිරස්තලයේ තියෙන පරමාණු සහ සිරස්තලයේ පරමාණු අතර බන්ධන කෝණය අංශක 90ක් වෙනවා. අණුව ඉහළින් බලපුවාම අපිට පේනවා තිරස්තලයේ තියෙන පරමාණු අතර බන්ධන කෝණය අංශක 120ක් වෙනවා කියලා. ඒ කියන්නේ ඒකක ගණන පහක් වෙන අණුවක මේ ඒකක පහම බන්ධන වුණොත් එහෙම ඒ අණුවේ එකසරුකල් කිසිවක් නැහැ. එතකොට මේ අණුවට ලැබෙන්නේ ත්‍රියාණති ද්විපිරමිඩ හැඩයක්. ඊළඟට අපි බලමු මේ ඒකක පහෙන් එක එකකයක් එකසරුකලක් වෙන අණු ගැන. උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලාම SF4 කියන අණු සැලකුවොත් එහෙම මේ අණුවේ ලුයිස් වීගේ මෙන්න මේ වගේ මේකෙදි ඔයාලට පේනවා සල්ෆර් මධ්‍ය පරමාණු වටේ තනි බන්ධන හතරක් සහ හැඩයට ප්‍රධාන වශයෙන් බලපාන එකසරුකලයකුත් තියෙනවා. ඔයාලට මතක ඇති අණුවේ ඒකක පහම බන්ධන වුණාම ඒ අණුවේ හැඩය උනේ ත්‍රියාණති ද්විපිරමිඩිය කියන හැඩය. මේ හැඩේ අණුවක එක බන්ධනයක් වෙනුවට එකසර ඉලෙක්ට්‍රෝනුගලක් ආදේශ වුණාම තමයි අපිට SF4 අණුවේ හැඩය ලැබෙන්නේ. එතකොට SF4 අණුවට ලැබෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේ හැඩයට අපි කියනවා සීසෝ හැඩය කියලා. මේ අණුවේදී එකසරුගලෙන් ඇති වෙන බලපෑම නිසා සිරස්තලයේ තියෙන පරමාණු සහ තිරස්තලයේ තියෙන පරමාණු අතර බන්ධන කෝණය අංශක 90ට වඩා අඩු වෙනවා. ඒ වගේම ඉහළින් බැලුවහම අපිට පේන විදිහට තිරස්තලයේ තියෙන පරමාණු අතර බන්ධන කෝණය අංශක 120ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ ඒකක ගණන පහක් වෙන අණුවක මේ ඒකක පහෙන් ඒකක හතරක් බන්ධන වුණොත් එහෙම ඒ අණුවේ එකසරුගල් එකක් තියෙනවා. එතකොට ඒ අණුවට ලැබෙන්නේ සීසෝ හැඩයක්. ඊළඟට අපි බලමු මේ ඒකක පහෙන් ඒකක දෙකක් එකසර වෙන අණු ගැන. ඉස්සලාම උදාහරණයක් විදිහට CLF3 කියන අණු සැලකුවොත් එහෙම මේකේ ලුයිස් වීගේ මෙන්න මේ වගේ මේකෙදී අපිට පේනවා ක්ලෝරින් පරමාණු වටේ තනි බන්ධන තුනක් සහ එකසර ඉලෙක්ට්‍රෝනුගල් දෙකක් තියෙනවා. මේ අණුවේ හැඩයත් අපිට ත්‍රියාණති ද්විපිරමිඩිය හැඩය උදව් කරගෙන ලබා ගන්න පුළුවන්. ත්‍රියාණති ද්විපිරමිඩිය අණුවේ බන්ධන දෙකක් එකසර උගල් වලින් ආදේශ වෙලා තමයි මේ CLF3 අණුවේ හැඩය හැදෙන්නේ. මෙන්න මේ එකසර උගල් දෙක තමයි මෙන්න මේ බන්ධන දෙක වෙනුවට ආදේශ වුණේ. එතකොට මේ ලැබෙන හැඩයට අපි කියනවා T හැඩය කියලා. ත්‍රියාණති ද්විපිරමිඩිය අණුවේ තිරස්තලයේ පරමාණු සහ සිරස්තලයේ පරමාණු අතර බන්ධන කෝණය අංශක 90ක් වුණාට මේ අණුවේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන වල බලපෑම නිසා මේ යගේ අංශක 90ට වඩා මදක් අඩු වෙනවා. මේ අණුවේ පරමාණු හතර ඉංග්‍රීසි හෝඩියේ T අකුර හැඩයට සකස් වෙලා තියෙන නිසා තමයි අපි මේ හැඩයට T හැඩය කියලා කියන්නේ.
ඒ කියන්නේ ඒකක් ගණන පහක් වෙන අණුවක බන්ධන ගණන තුනක් වුණොත් එහෙම ඒ අණුවේ එකසරු ගල් දෙකක් තියෙනවා. එතකොට ඒ අණුවට ලැබෙන්නේ T හැඩයක්. ඊළඟට අපි බලමු මේ ඒකක පහෙන් ඒකක තුනක් එකසරු ගල් වෙන අණු ගැන. උදාහරණයක් විදිහට අපි XeF2 ගැන අණුව සැලකුවොත් එහෙම මේ අණුවේ ලියුස් විය මෙන්න මේ වගේ. මේකෙදී අපිට පේනවා සෙනන් මධ්‍ය පරමාණු වලට එකසරු ඉලෙක්ට්‍රෝන ගල් තුනක් සහ බන්ධන දෙකක් තියෙනවා. මේ අණුවේ හැඩය හැදෙන්නේ ත්‍රියාණිති දිපිරමිඩිය අණුවේ මෙන්න මේ පරමාණු තුන එකසරු ගල් තුනකින් ආදේශ වෙලා. එතකොට XeF2 අණුවට ලැබෙන්නේ රේඛීය හැඩයක්. එහෙම වෙන්නේ මේ සිරස්තලයේ තියෙන පරමාණු තුනම තනි සරල රේඛාවක සකස් වෙන නිසායි. මේ අණුවේ මේ ත්‍රිකෝණාකාර හැඩයට සකස් වන එකසරු ඉලෙක්ට්‍රෝන ගල් තුන මගින් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ගල් දෙක මත සම්ප්‍රයුක්ත විකර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා මේ අණුවේ ෆ්ලෝරින් පරමාණු දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල පිහිටනවා. එතකොට මේ අණුවේ බන්ධන කෝණය අංශක 180ක් වෙනවා. මේ සටහනෙන් ඔයාලට එක වඩාත් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකක ගණන පහක් වෙන අණුවක මේ ඒකක පහෙන් ඒකක දෙකක් බන්ධන වුණොත් එහෙම ඒ අණුවේ එකසරු ගල් තුනක් තියෙනවා. එතකොට ඒ අණුවට ලැබෙන්නේ රේඛීය හැඩයක්. දැන් අපි බලමු මධ්‍ය පරමාණු වටේ ඒකක 6ක් තියෙන අණු ගැන. ඉස්සෙල්ලාම අපි බලමු මේ ඒකක 6ම බන්ධන වෙන අණු ගැන. උදාහරණයක් විදිහට අපි SF6 කියන අණුව සැලකුවොත් එහෙම මේ අණුවේ ලුයිස් විය මෙන්න මේ වගේ. මේකෙදි ඔයාලට පේනවා මධ්‍ය පරමාණු සල්ෆ වටේ තනි බන්ධන 6ක් තියෙනවා. එතකොට මේ බන්ධන 6 විකර්ෂණ අම් වෙන විදිහට සකස් වුනහම SF6 අණුවට ලැබෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේ හැඩයට අපි කියනවා අෂ්ටතලීය හැඩය කියලා. මේ අණුවේ ආසන්නයේ තියෙන හැම බන්ධන දෙකක් අතරම කෝණය අංශක 90ක් වෙනවා. මේ සටහනෙන් ඔයාලට එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකක ගණන 6ක් වෙන අණුවක මේ ඒකක 6ම බන්ධන වුණොත් එහෙම ඒ අණුවේ එකසරු ගල් කිසිවක් නැහැ. එතකොට ඒ අණුවට ලැබෙන්නේ අෂ්ටතලීය හැඩයක්. දැන් අපි බලමු මේ ඒකක 6න් එක එකකයක් එකසරු ගලක් වෙන අණු ගැන. උදාහරණයක් විදිහට අපි IF5 කියන අණුව සැලකුවොත් එහෙම මේකේ ලුයිස් විය එහෙම මේ වගේ. මේකෙදි ඔයාලට පේනවා අයඩින් පරමාණු වටේ තනි බන්ධන 5ක් සහ එක එකසරු ගලක් තියෙනවා කියලා. ඒකක 6ම බන්ධන වෙන අණුවකට ලැබෙන අෂ්ටතලීය හැඩයෙන් අපිට IF5 අණුවේ හැඩය ලබා ගන්න පුළුවන්. අෂ්ටතලීය අණුවේ එක බන්ධනයක් එකසරු ගලයකින් ආදේශ වෙලා තමයි IF5 අණුවේ හැඩය අපිට ලැබෙන්නේ. මේ හැඩයට අපි කියනවා සමතතුරස්රාකාර පිරමීඩිය හැඩය කියලා. මොකද මේ අණුවේ මේ පරමාණු 4 සමතතුරස්රයක් ආකාරයට සකස් වෙලා තියෙනවා වගේම මේ පරමාණු 4 මේ 5 වෙනි පරමාණුවත් එක්ක පිරමීඩයක් ආකාරයට සකස් වෙලා තියෙන නිසා. මේ අණුවේ තියෙන එකසරු ගලේ බලපෑම නිසා මේකේ තියෙන බන්ධන එකිනෙකට වඩාත් ආසන්න වෙනවා. මේ නිසා මේ අණුවේ බන්ධන කෝණය අෂ්ටතලීය අණුවේ බන්ධන කෝණයට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ අංශක 90ටත් වඩා අඩු වෙනවා. ඒ කියන්නේ ඒකක ගණන 6ක් වෙන අණුවක මේ ඒකක 6න් ඒකක 5ක් බන්ධන වුණොත් එහෙම ඒක එකකයක් එකසරු ගලක් වෙනවා. එතකොට ඒ අණුවට ලැබෙන්නේ සමචතුරස්රාකාර පිරමීඩයේ හැඩයක්. දැන් අපි බලමු මේ ඒකක 6න් ඒකක 2ක් එකසරු ගල් වෙන අණු ගැන. උදාහරණයක් විදිහට XeF4 කියන අණුව සැලකුවොත් එහෙම මේ අණුවේ ලුයිස් විය මෙන්න මේ වගේ. මේකෙදි ඔයාලට පේනවා සෙනන් පරමාණු වටේ තනි බන්ධන 4ක් සහ එකසරු ගල් 2ක් තියෙනවා. අෂ්ටතලීය අණුවේ මේ බන්ධන දෙක එකසරු ගල් දෙකකින් ආදේශ වුණාම අපිට XeF4 කියන අණුවේ හැඩය ලබා ගන්න පුළුවන්. මේ අණුවේ මේ පරමාණු 4 සමචතුරස්රයක් ආකාරයට සකස් වෙලා තියෙන නිසා තමයි අපි මේ අණුවේ හැඩයට තලීය සමචතුරස්රාකාර හැඩය කියලා කියන්නේ. මේ අණුවේ මේ එකසරු ගල් දෙක මගින් මේ බන්ධන මත සම්ප්‍රයුක්ත විකර්ෂණ බලයක් ක්‍රියා කරන්නේ නැහැ. මේ නිසා මේ පරමාණු 4 එකම තලයක සමාන පරතරයකව පිහිටනවා. එතකොට මේ අණුවේ බන්ධන කෝණය අංශක 90ක් වෙනවා. මේ අණුව දිහා ඉහළින් බලපුවාම මේ පරමාණු අතර තියෙන පරතර සහ මේ බන්ධන කෝණ වඩාත් පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්.
ඒ කියන්නේ ඒකක් ගණන හයක් වෙන අණුවක මේ එකක හයෙන් එකක හතරක් බන්ධන වුණොත් එහෙම ඒ අණුවේ එකසරු ගල් දෙකක් තියෙනවා. එතකොට මේ අණුවට ලැබෙන්නේ තලීය සමචතුරස්‍රාකාර හැඩයක්. මේ වීඩියෝ විදිහ අපි ඉගෙනගත්ත ඒකක පහක් සහ ඒකක හයක් තියෙන අණුවල හැඩ සම්බන්ධ විවිධ තොරතුරු මෙන්න මේ විදිහට අපිට සාරාංශගත කරලා දක්වන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි මේ වීඩියෝ පට දෙක පුරාවටම සම්පූර්ණ කරගෙන ආපු මෙන්න මේ වගුව. ඒකක සංඛ්‍යාව පාවිච්චි කරගෙන අණුවල හැඩ සම්බන්ධයෙන් පහසුවෙන් අවබෝධ කරගන්නට වගේම ඒවා පහසුවෙන් මතක තියාගන්නටත් මේ වගුව ඔයාලට ගොඩක් වැදගත් වෙයි. උසස් පෙළ රසායන විද්‍යාවේදී අපිට වැදගත් වෙන අණුවල හැඩ ගැන අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි. VSEPR වාදය පාවිච්චි කරලා අණුවල හැඩ අපෝහණය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන මීළඟ වීඩියෝවෙන් අපි නැවතත් හමුවෙමු.